ජීවිතය කියවීම මහචාර් සරත් විජසූිය මීරපතා අද මීරපතාආදර ලපලනග අබුව අපි සාහිත්‍යයෙන් ජීවිතය කියවීමටයි සූදා නම්වල්න්නේ. අපි පහුගිය සතියේ කාංචනාප්‍රියකාන්ත නම්මූ ලේකිකාවගේ මංචිත්‍රපටේක කියන කෙටිකතා සංඩහයෙන් එක කතාවක් රසිකයන්ගේ අවධානයට යොමු කලා. එ කතාවේ ආකෘතියඒ කතාවේ අන්තර්කතය ජීවිත විවරණය සම්බන්ධව සියුම් ජීවන අරුත් උත්පාදනය වන හැටි ශ්‍රාවකයන්ට වැටහෙන්නට ඇති කියලා මම විශ්වාස කරනෝ. මට පූලික වශයෙන් බැදගත්තුුණේ සාහිත්‍යයේ නවතාව පිළිබඳ යම්කිසි අදහසක් ගෙනහැරදක් වන්නටයි. කෙටි කතාව අද ඉතා ප්‍රබල සාහිත්‍යංගයක් බවට පත් වෙලාතියෙනවා. ප්‍රබලතාවට ප්‍රධාන වශයෙන් නිවහල් වෙලා තියෙන්නේ අලුත් ලේකක ලේකිිකාවන් විවිධ රචනාශිල්ප ක්‍රම ඔස්සේ අදදකීම් ප්‍රතිනිර්මාණය කිරීමයි සම්මත දෙනෙතකට නොපෙනන අන්ද මේ අරුත් අලුත් ලේකක ලේකිකාවන්න පාටක කල්පනයට නතුකරනා කාරය හරි විචිතරයි. එබැවින් මම පිටපත් ලිබීම මැයින් කාංචනාප්‍රියකාන්ත රචනා කළ කතාාවත් පාඨකවධානයට යුම් කරන්නට අදකල්පනා කළා. මේ කතා සංහයේ කතා හතම ඉතාම රසවත් කතා හතා. මම මේ කතාව තෝරාගත්තෙත් අපි ගියසතියේ තෝරාගත් කතාව වගේම හරි අමුතු කතාවක් ලෙස මේ කතාව මට හැගුණ නිසයි. පිටපත් ලියන්න මං ඉස්සර ඉඳලම දක්ෂයි. ඒ මගේ අකුරු ලස්සන නිසා මුතු කැටවගේ පුංචි බෝල අකුරු ඉස්කෝල යන කාලයේ මට පිටපත් ලෙබීම තරංගවලින් සමස්ස ලංකා ජයග්‍රහණ පවා ලැබිල තියෙනවා. මේ වැඩේද වැඩිය හිතන්නේ නැහැ. හැබැයි අවධානය යොමු කිරීමසාන්න නිවැරදිව ග්‍රහණය කර ගැනීම ඉතා වැදගත්. ඇහැට නොපෙනන තිත කොමාව පවා වැදගත් පොංචි කොමාවක් වැරදි තැනක දැම්මොත් මුළු වර්ථේම වෙනස් වෙනවා. ඒවා ගැන කතන්දර මං ඔයාලට අමුත්වෙන් කියන්න අවශ්‍ය නැහැනි. දැන් මේ කතාව රම්භ වන්නේ මේ විදිහට. කතකේක් ළමයෙක් මොකක්ද මේ කියන්නේ. කතකයා වූ ළමයා ගෙනහැර දක්වන්නේ ඇත්තවශයෙන්ම ළමයෙකුගේ ජීවනත් දැකීමක් මද එයාල පත්තරේක inටව දැන්ව අක්දාලා තිබුණේ කොපිරයිට කියන පුරප්පාඩුවට මටම ගැලපෙන රක්ෂාව ඉස්කෝල යන කාලේ අපිට මේ තරම් පිට පත්ලිවීමේ තරග තියෙන්නේ ඒ කයිහෙනම් මගේ සහතික ගොන්න අපතේ යන්නේ නෑ පෙටපත් ලිවීම කරලා හරියන්න කාටදලමයු. ඒ කතකයා නිතර අහා පුදෝෂාරෝපණය. මා විස්කෝලෙන් පෙටපත් ලිවීමේ තරංගවලට තේරුුණා මේට එක්ක ගෙනයානේ එක ගෙදරින් මගැරියහෙම කියලා. මං කොහොමත් හරි ධෛරෙවන්තයි. එයා මොනොවකිව්වත් ඉන්ද්‍රකීලයක් වගේ නො සැලී කාගේ මහරිඇන්ගේ එල්ලිලා. න්ගේ තරගවලට ගියා දිනලාසාහතික පිට සහතික පිට සාතිකපිට සාහතික ගත්තා. පිටපත් ලිවීම කරලා හරිියන්නේ මට මං පත්්‍රරේ තිබුණු දැන්නීම් ගෙදරායගේ මූනට අල්ලලා හනුමාාවන්න මේ තුරඟාවන්න මේ අඩව් අල්ලලා පෙන්වා එදා ගෙදරයට හරිීන. බතවට්ටික් හසලා ඔය විදිහේ නැටුම් නටලා සහතිකටි එකතු කරගත්තා නම් ස්ටේජ්වලම ඇඹර ඇඹරි පස්ස කරකෝ කරකෝ නටන්න තිබ්බා. ගෙදරය හිනාාවුනාා. නැටුම්මත් හරියට පුළුව අංගුනාානං ඔබට සංගීත සන්දර්ශනවන නටලා හොඳට හම්බ කරගන්න තිබ්බා. එතකොටුම්ඹ බස්සොල ගහල තියෙනටීව එකේ නටනකොට අපි ළඟ ඉන්න එකට කියනවා අන්නර පිටි පස්සෙම නට්නෙකිී අපේ ගෙදරේ කියක්ය කියලා ැ. ඉතාම සරල ලෙස අපේ මැදපන්තියේ ජීවිතවලට අදාල එක් සියුම් යථාර්ථයක් කතුවරිය තමාගේ තෙලිතුඩෙන් සිතුුවම් කරන්නට ප්‍රයත්න දරනවා. අසම්මත විදිහට හිතන ළමයෙක් හැමතිස්සේම දෙමවුපියන්ට පෙනෙන්නේ අනාගතයක් නැති ළමයෙක් වගේ. ඒ විතරකුත් නෙමේ. යම් කිසිත් ස්වාධීනත්වයක් පලකරන ළමයකුත් දෙමවපියන්ට පේන්නේ කිසි වැඩකට නැති ළමේෙක් වගේ. දැන් ඒ එබඳු වන්න තෙළිතුඩට දවටාගත්තට කතුවරිය ප්‍රසික මනසට ඉදිරිපත් කරන්නේ ඉඳුරාම වෙනස් ජීවනාර්ථ සමුදායක්. පිටපත්ලියෙන් රස්සාාවටයා ගැලපෙන්නේ කොහොමද. තැම්මයා මේ රස්සාාවක් සොයා ගැනීමේ. අදැකීම සම්බන්ධව අයිගාවට විස්තර කරන්නේ. කොපිරයිට කෙනෙක් කියන්නේ කෞුද කියන එක හරියට දන්නේ නැතිව ඉස්කෝල යන කාලෙ පිටපත්ලියන තරඟ ගොන්නකට ගිහින් ගත්තු සහතිකතෝගයක් කරගෙන සම්මුඛ පරීක්ෂණයට ආව එයාව දැක්කම අපිට දුකහිතුනේ නෑ කියලා දොයා හිතන්නේ. ඇත්තට අපිට දුකහිතුනේ නෑ අපිට හිනාගිය. අපියාට පේන්නයි නොපනෙන්නයි හිනාාවුනාා. අපියාට හිනාාවනාා මෙත් අපි එක්ක හිනාාවනා. ඒය අපි එක්ක යාටම හිනාවෙන්න ගත්තාම නම් අපට ටිකක් බහිතුනම් අපියාට මොන තරම් හිනාවනත් අපේ ලොක් අයාට හිනාාවනේ නෑ එයා සම්මඛ පරීක්ෂණයට ඇවිත් එයාගේ සහතිකටික අපිස්සරහ දිගඇරිය වෙලාවේ ඉඳලා ලොක්කහිටියේ බැරෑරුම්මූුණක් පෙන්න්නගෙන. තැන් මොකක්ද මේ සිද්ධ වෙන්නට යන්නේ. එතකොට මෙතන වැඩකරන අයත් දැන් සම්මත රාමුවක් ඇතුළෙ හිතනාය. දැම් මේ තැනැත්තිය මේ පිටපත් ලිවීම් කරලා සහතික ගොන්නක් එකතු කරගත්ත කෙනා හිනහමට ලක්වන්නේ ඒ සම්මතරාමේ ජීවත්වන අය. අපේ වේකන්සියට ඔොයාාව ගැලපෙන්නේ නැහැ. අපේ ලොක්කා ඇරෙන්න්න අපි හැමෝම එක හෙලා මෙයාට කිව්වා. ඒත් ලොක්කා නම් ඇහි පිල්ලමක් වත් නොගහයා දිහය බලන් හිටිය. අපිත් එයා දිහා බැලුව. එයාගේ පෙනු මේ විශේෂයක් තිබුණෙත් නෑ. අතිශයසාමාන්‍ය පෙනුමකටත් වඩා අතිශය සාමාන්‍ය පෙනුම. අපි දන්නවා ලොක්කාගේ චොයිස් එක මෙ අයාගේ චොයිස් එකක් නොවේ. ලොක්කශුවර් එකට වෙන කල්පනාවක ඉන්නේ. අපරාදේමයාව ඉන්ට විව කරන්න ගිය කාලෙ. අපේ වේකන්සිය ටොයාව ගැලපෙන්නේ නැහැ ආයෙත් සැරයක් අපියාගේ මූුණටම කිව්වා. මං කොපිරයිටන් කරලා සමස්ත ලංකා තරගත් දිනවා. අයාගේ හතික මිටිය දිහය බලාගෙන කිව්වා ඔයා දැන් යන්න තැන්ක අපි කිව්වා ඒත් අපේ ලොක්ක අපිවයි යාවයි දෙගොල්ලන්වම නැවත්තුවා නෑපොඩ්ඩක්ඉන්න ඔයා තමයි මේ තනතුරටම ගැලපෙන කෙනා ඒක නිසා විනාඩි දහයක් කෙලියෙන් ඉන්න අපිට ආයත් ඇතුළට කතා කරන්න දැන් කතාවේ සියුම් සංකීර්ණතාවක් නිරූපනය කරනවා යම්කිසි විමතියක් පාඨකයා තුළ ඇති වෙනවා. ඊට වඩා විමතියක් ඇති වෙනවා අර සම්මතරාමුවේ ඉන්න උදවිය තුළ. ලොක්කා එහෙම කිව්ව ගමන් මෙයාට කලන්තය දැම්ම. අපි කලන්තයේ නොදා හිටියේ ලොකුවායාසයක් දරලා. ඒක නිසා කලන්තේදාපුයාට වතුර ටිකක්වත්තිහින්න අපිට මතක් වුුණේ නෑ. ඇත්තම කියනව නම් ඕන එකමක් තිබුුණෙත් නැහැ. අපිටීට වඩා ප්‍රශ්නයක් තිබනාා ොක් අය එක්ක විසඳගන්න. සරයා කොහොමද මේ ජොබ් එකට ගැලපෙන්න්නේ? කලන්තේදාන්න ඔොන්න මෙන්න ලං වෙලා හිටිය අපේ ඔළු ගෙඩි කැර කෙන හැටි ලොක්කට පේෙන් නැඇති. ඇබැ ලොක්කට අපේ ඔලු ගැන වගේ වගකුත් නෑ. අපි අහපු දේ ගැනයක් කිසි සද්ධකුත් නෑ. ගල් බිල්ලෙක් වගේ අපිත් ලේසියෙන්නතෑරේ නෑ. එය තමන්ගේ ම රක්ෂා ඇතුළේ කරන්න ඕනේ මොනොවද කියනෙ එකවත් දන්නන්නේ නෑ. අපේ ලොක්කාගේ හොඳ සිහියගන්න අපි උත්සාහ කළ මොනවනත් අපිත් කාල ඇඳලා ඉන්නේ ලොක්ක නිසා. දැන් මෙතන ස්තිර සේවකෝ සහ මේ අලුතෙන් බදවාගන්නටේන චරිතය අතර ගැටුමක් තියෙනෝ. එ ගැටුම මතුපිටින් අදෘෂ්‍යමානයි. මතුපිටින් පෙනෙන්නේ අර සම්මත රාමුවේ ඉන්න අය සහ ලොක්ක ආතර යම්කිසි ගට්ටනයක් ඇතිවේගෙනයන ස්වභාවයා. එයාට වඩාමේ රස්සාාවට ඉපදනුවය කී දෙෙනෙක් ඉන්නවාද. අපි එහෙමයි කී දෙනෙක්ව නම් හරවල ඇරියද අනික දැන් අපේ වේකන්සියත් ෆිල් වෙලා ඉවරයි. අපි කිවේ අපිටවත් ඇහෙෙන නෑහෙන හඬින්. දැ මේ අය කිසි සේත්ම සෑහෙමකට පත් නොවෙන කෙනෙක් තමයි දැම් මේ රැකියාවට ඉල්ලුම් කරලා තියෙද. ඇයට කිසි කුසලතාවක් නැති බව තමයි මෙයයිගේ නිගමනය. හැබැයි ලොක්කා ඊට වඩා වෙනස් මානසිකත්වයකින් ඉන්න. ඒ හරවලා යව්පු අයළඟ නැති දේවල් තුනක් මං එයාගෙන් දැක්ක. මං ගොඩ කාලෙක ඉඳල ඒහෙම කෙනෙක්ව හොය හොයා ඉන්නේ. මෙන්න ලොක් අගුත්තරේ. අනිත් අයළඟ නැති යාගේ තිබුණු විශේෂ ලක්ෂණ තුන තේරුම් ගන්න අපි කරන්න ඕනෙ මොකක්ද කියලාපිට තේරුුණේ නෑ. ඒ තේරුම් ගන්නවට වඩා බලෙන් හරි කලන්තයේ දාගන්නේක ලේසි. ඒකවත් නොතේරෙන මෝඩ හරක්්ටිකක් තමුසෙලා. ලොක්කා මහපොලොවුනත් සසල කරන්න පුළුවන් එයාගේ බැරෑරුම් හඬාවදිකලා. බලනවා එයාගේ කොපිකිරීමේ හැකියාව සුවිශිෂ්ටයි. අවරුදු ගානගිය හැම පිටපත් ලිවීමේ තරගකින්ම පලවෙෙනය වෙනවා කියන්නේ එසේ මෙසේ කාරණයක් නොවෙයි. අපිේ දක්ෂතාවෙන් උපරිම ප්‍රයෝජනගන්න ඕන. මේක කියදි ලොක්කට පිස්සු කියලා පිට හිතුනා කොපිකැත් කෙනෙක් කියන්නේ මොකෙක්ද. කොපිරයිට කියන්නේ වගේද. අනමශ්‍ය ප්‍රශ්න නෑ අන්තර්ගතය සත පහකට වැදගත් නෑ. එහෙම මිනිස්සු නම් ශා මරේ මරු බලනවා තමුසල වගේද කියලා. මේක කියද්දි ලොක්කට එක පහාරටම සහිර නලාවක් වගේ පේන්න ගත්තා නෑනෑ මෙතන ඉන්නේ අපේ ලොක්ක අපේ ආරක්ෂකය අපේදේය ඒගොල්ලු තුළත් දැම්පොඩි බිය සැක මුසු හැගීමක් මෝද වෙනවා. රක්ෂක් දෙන්න ඕනේ රක්ෂාවක් කරන්න ඌමනාවක් තියෙන මිනිහෙකුට. රක්ෂාවටේ මිනිහ ූමනා කරනවට ඩා ඒ මිනිියට රස්සා ූමනා කරනවා නම් අන්න එහෙම අය තමයි රස්සාාව හරියටම හොඳටම ඕමනාවෙන්ම කරන්න. තුන්වෙනි වාක්‍ය වඋනත් අපේ ඔළුවලට හරියට ගියනේ ඒ මුණ අපබ්්‍රන්සියද්ද. අපි අපේ ඔලුුවල තිබුණු ප්‍රශ්නය එලියට දැම්මා. එදර ජොබ්ෙ එකට තෝරගත්තු කෙනම්. ැමෝ මේ එක හින් නැහුවත් ලොක්කයි ස්රාපිට තියෙන්නේ ඇහෙන නෑහෙන තරමේ හඬවල්ඒ අයාගේ ජොබ් එක කරයි. මෙයාමයාගේ ජොබ් එක කරයි. ලොක්කාහෙම කිව්වා අපිට කටඋත්තර නැති වුණා නැතිවේකන්සි ඇති කරන එක වගේම ඇතිවේකන්සි පුරෝණ හැටිත් ඉගෙන ගන්න ඕනේ අපේ ලොක්කගෙන්. ඒ අතරේ එයාටත් නිකන්ම සිහිියාව. දැන් සාමාන්‍යයෙන් අපි බොහෝ වෙලාවට දකින දේ තමයි යම් කිසි සම්මොක පරීක්ෂණයකදී කෙනෙක්ව තෝරාගන්න සන්ධර්භයක් තියෙනවා. යාගේ චාරිත සහතික බලනයක යගේ අධ්‍යාපන සුදුස්කම් බලනයක එයාගේ කුසලතා පරීක්ෂා කරනයක යගේ සාමාන්‍ය දැනීම බලනයක මේ එකක්වත් නැතිව කිසිම වැදගත්කමක් නැති මානයකින් තමයි. මේ තැනැත්තියට මේ ආයතනයේ ප්‍රධානයා තීන්දුවක් අරගන්න. දැන්ගීට පස්සේ මේ තැනැත්තිය ගෙදරයානෝ ගෙදරගේලකිෙනවා මට රස්සාාව හම්බනා මං හෙට හිදන්න යනවා පිට පත්ලියන්න. ඒගන්න අපේ ගෙදරය මට හිනාාවනේ නෑ. මං දවසම එයාලට හිනාාවන. එයාල සද්ධ බද්ධ නැතුව කිරිබත් හැදවා. එයාල ලොකු සහෝදරයා දිනුවමත් කිරිබත් හැදවා. ලොකු සෝදරයාගේ පොඩි සහෝදරය අදිනුවමත් කිරිබත් හැදුව. එයාලගේ වැඩේ කිරිබත් හදනේකම තමයි. ඒක නිසා මට තේරුණා යාලාට ලොකුවටම වැරදිලා කියලා. මං ඔය වැරදි නිවැරදි කරන්න ගියනෑ. වෙනතටත් වඩා තඩි කිරිබත් පිගානක් කෑවා. කිරිබත්කාල මං කිරි මතේට නිදාගත්තා. හෙටමන් රස්සාාවට යනවා. මේ කතාව යටින් ඉතාම සියුම්. නොපෙනෙන ආකාරයේ නුල්පටක්සේ දේශපාලනිික වියමනක් කතුවරිය පහටකයාගේ අවධානයට නතු කරනෝ. ඊට පස්සේ ඇයට සිද්ධෙවෙන්නේ මොකක්ද අරස්සාාවට ආාව යාගේ මූුණේ සතුට දෙකලා අපිට සතුට හිතුනේ නැහැ කියලා දොයා හිතන්නේ ඇත්තටම අපිට සතුට හිතුනේ නෑ අපි ඉන්න බයි වෙලා යා මොවයින් මොව කරයිද කියලා පිදන්නේ නැහැ. මේ වගේ වැඩ බැරියෝ ගත්තාම මුළු ආයතනයක්ම බංකොලොත් වෙන්න පුළුවන්. ආයතනය බංකොලොත්තුනො ත අපට යන කළ දසාාවෝ මොකක්ද. අන්නන්න ලොක් අහෙනෝ. අපි හිතන එක නැවැත්තුවා. අපි හිතන දේවල් වුනත් සමහර වෙලාවට ලොක්කට එහෙනෝ. එහෙම ැහෙන්නේ ොක්කන්ට විතරයි කියලා අපිට ලොක්කම කියලා තිබ්බ. අම්මෝ බලන් නෝනයාව දැක්කම ලොක් කටහරි සතුටයි. ඔයාගේ මොනේ මලක් පිපිලා කිසිම ආකර්ශණීය පෙනුමක් නැති ගෑනීක්ළඟ ලොක්කට පේන්නේ මොනවද. ඔය එන්න ඇතුළට දැම් මේ තැනැත්තියව මේ හාම්පු තාය තුළට කැඳවනෝ. ඔයා එන්න ඇතුළට කියලයාලගේ ලොක්ක මට කිව්ූ හම එයාල බලාගෙන හිටියේ බයවෙලා ඒත් මන්නම් බයවනේම නෑැ මොකට බය වෙනවාද ම මගේ තරම දන්නවානි මංයාලට මගේ පස්ස නටවල පෙන්න්නනලලා ඇතුළට ගිය. මටේදා කලන්තයේ දැම්මා තමයි. ඒත් කලන්තේදාපු මට සිහියාාවයාලගේ වතුර බින්දුවක් වත් නැතිව. එකෙන් වනේ කොහොම හාරි එයාල මට කැමති නැහැ කියලා මන් දැන ගත්වේක. අනේ ඉතින් මටමකු යාල මට කැමති ුනත් එකයි නැතත් එකයි. ඕනෙම කෙනා ට මට තියනෙ දැන් කොපිරයිටින් වැඩේ පුළුවන් හොඳට කරගෙන යන්න. දැන් මේ නිරූපණය කරන චරිතය අපි සාමාන්‍ය පියවි ලෝකයේ දකින චරිතයක්ද එහෙම නැති චරිතයක්ද. මේක සත්්‍යයත් කල්පිතයේත් නිර්මිත චරිතයක්. හැබැයි අභහුේ චරිතයක් කියලාපට කියන්නට පුළුවන්ද. ජීවිතයේ සියුම් තැන් ස්පර්ෂ කරන මාධ්‍යයක් නම් කෙටිකතාව ඒ කෙටිකතා රචනයේ නිපුනත්වය තියෙන කෙනෙකුට අලුත් වර්ණ භාවිතා කරමින් අලු චරිතනිම වන්නට පුළුවන්. කාංචනාප්‍රියකාන්තගේ නිර්මාණ කුසලතාව මැනවින් විෂදවන්නේ එබඳු උපක්‍රම ඇය ඉතා පරිස්සමින් නිරායාසයෙන් යොදාගන්නා ආකාරයටයි. එක නිරායාසයෙන් කිව්වට ඇය සෑහෙන පරිශ්‍රමයකින් ඒදේ කරනෝ. නිරායාසයෙන් කළ බව වැටිහෙන්නේ අරසිකයාටයි. ප්‍රබල නිමාණ ශක්තියක් තියන කෙනෙක් හැමතිස්සෙම අලුතින් යමක් නිර්මාණය කරනවා කියන එකේ අර්ථය මේකයි. දැන් කතාව දිගින් දිගටම විස්තර වෙනවා ඉතාමත්ම අපූරු ආකාරයට. ලොක්ක තොල්පිට පෙරල්ලා මගේ දිහානු කම්පාවෙන් බැලුව. ඇයි ලොක්ක මට මේවා කියන්න කියල හිතනවට වඩායා මට ඒවා කියන එකයි වැදගත්. අනික එයාල මට කැමති නෑ කියන එක දන්නවන අනේ මෙහෙම ලොක්කෙක්ව නම් මට ලැබිලතියෙන්නේ ජාති ජාතිීත් කරපු පින් නිසාම තමයි. මිනිිය මට හිතවත් කියලා දැන් මට ශුවර්රැන්ෂෝ. ලොක්ක ගැන ඇතිවුුණු භක්තියට මගේ ඇස්වල කඳුරු පෙරුුණා. එයා ගැන තරහක් ඇතිවුණා හරියටම කිවොත් ඇතිවුනා නොේ තිබුණු තරහ වැඩියුුණා ඒ තරහටම ගුත් කරගන්න වෙලාවක් වුණේ නෑ. ලොක් කායෙත් කතා කලා. ඔයාට මේ රස්සාාව ඇතුළේ කරන්න තියනදේ ඔයා දන්නවද. ලොක්කායේ ගම නැහුවේ විනෝදෙන් වගේ ඒකෙන් මට සැහැල්ලුවක් ඇතිවුුණා ඒක නිසා මාත් විනෝදෙන්ම තමයුත්තර දුන්නේ නැත්නන් ලොක්කටමාවේ පාහුනොත් ඕහ මට තියෙන්නෙ පිටපත් ලියන්න. හොඳලමය හැබෑ දැන් ඔයාන්ට ලියන්න තියන පිටපත් වෙනස් වෙනදා ඔයා කළේ බලාගෙන ලියනේක දැන් ඔයාට කරන්න තියෙන්නේ අසා ලිවීම. අසාලිවීමේ පිටපත්තිවීමයි ලොකු වෙනසක් නෑ. ඔයාටේක තේරෙයි. ලොක්ක බැරෑරුම් වූුණක් හදාගෙන එහෙම කිව්වා. පිටපත්ලිවීම කරපු ළමයෙක් අසාලිවීම කරන්නේ කොහොමද. දැන්නම් මට බයයි. එතකොට තිත් කොමාතියන්න වෙන්නෙත් හිතලද. හිතල වැඩ කරන්න වෙනවා කියලා හිතන කොටමට ආයෙත් කලන්තෙට වගේයාව. මන්රත් වෙලා ඉන්නේ. කාපවු මගේ දිහයාදායන් විතවලායන් විිතව බැලුව. මෙ බලන්න ළමයා අවධානය තමයි වැදගල්. ඔයා හොඳට මං කියදේ වහගෙන ඉන්න පිටපතොලුවේ තැන්පත් කරගත්තා වගේම මං කියන දේවල්ලොලුේ තැන් පත් කරගන්න. ඊට පස්සේ කිය පුදේ ලියන්න එල්ලියල්ලා මට පෙන්නන්න. මොනවාහරි වෙනස්කමක් කරන්න ඕනෙ වුනොත් මංඒක කලා ඔයා ආයමත්තේක ඔයාගේ පිටපතක් විදියට මට හදලා දෙෙන්ද. මංඔොලු ඔයනවා තව එකක් ලමයක්. ඒ එක අහගන්න මං කන් දෙක වුල් කලා ඔයා ලියන්නේ මං කියන දේවනාට පිටපත් කරන්නේ ඔයා නිසා එක ඔයාගේ මෙතන වෙන දේවල් තීරණය කරන්නේ පිටපතට ඕන විදිහට කවුරුහරින් දියලදීපු කතාවක් වචනයක් තිතක් වරදදන්නේ නැතිව කටපාඩම් කරගෙන ගිහින් ප්‍රපයාඩ් ස්පීචස්වල පලවෙනිියාවනු ඔයා වගේම දක්ෂ කෙනෙක්ව මං ගත්තා පිටපත හැමෝට මෑහෙන්න කියවන්න. ලොක්කාකි වහිංසක විදිහත. එයා එක්කම තනියම හිනාවෙවි. දැන් පාඨකයාට හොඳට දැනෙනවා ඉතා ප්‍රබල වියංගයක් මේ කතාවේ තිබෙන බව. කතුවරිය මතුපිටින් හාසයරසයක් ගෙනහැර දැක්වුවට හාස්්‍යයමය ජමනිකා ඇතුළෙන් පාඨකයාගේ කල්පනය නතුකරන කලාපවල හැඩය පාඨකයාට ක්‍රමයෙන් පසක් කරගන්නට පුළුවන්කමක් ලැබෙනෝ මේ කතාවේ තියෙන විශිෂ්ඨ ලක්ෂණය හැටියට දකින්නට පුළුවන් ලක්ෂණයත් එයයි දැම්මං මේ කතාව කෙලවර කරන ආකාරය පිළිබඳව පොඩි අවධානයක් යොමු කරන්නට කැමති මෙහමයි එයා පිටපත් ලියනවා අපි දැන් වැඩ කරන්න එයා ලියන පිටපත්වලට මෙතනතියෙන ගහ කොළ හුස්මගන්නෙත් තයාගේ පිටපතට ඔක්කොමත් හරි වැඩක් හරියට දන්නෙත් නැතියාගේ උද්ධච්ච උජාරුව තමයි අපිටු හුලන්න බැරි. අපිට මෙයාවයින් කරන්න විදිහක් නැත් එයාපේ පිටපතේ නොලියපු දෙයක් ගැනා පිකතාගලා එයා ලියපු පිටපතේ තිබුණු බිත්තිවලටත් කන්තිබුණා පිටපතේ විදිහටයාටේ බිත්තික් කියේලාම් කියනවා. අපි එකතු වෙලා ඒක නිසා බිත්තිිටික කඩන්න හිතුවා. පිටපතේ නැති කෑලි කරන්න ගියා කියලා පිට අස්වීම් ලිපි ලැබුණාම අපියාට විරුද්ධෝලොක්කට ගතු කියන්න හිතුවා. මේ බලන්නසර් අපිට අස්වීමේලියුම් මෙවෙලා අපේ වැරැද්දක් නැතිවම. අකීකරුක්කම කියන්නේ ආයතන නීති රෙගුලාසි අනුව සමාවදියනොහැකි ආකාරයේ වැරැද්ද ඔයාලගේ තනතුරුවට අපි වෙනයව රෙක්රෝට් කරලා ඉවරයි. අපේ ලොක්කමී කලින් මෙෙම නපුරුනැහැ. යාගේ පිටපතට තමයි ලොක්කත් වැඩ කරන්නේ කියලාපට තේරුණා. අපිට අපේ ලොක්කව දාලයන්න බෑ. අපි ලොක්කව බේරගන්න ඕනි නැත්නම් අපිවරයි එත් අපි දන්නෙ නැහැ කරන්න ඕනදේ කරන්න මෝන දේ කියලා පි හිතුවදේ අපි කෙරුව. අපි ලොක් අගේ කහුල් දෙගලඟව වැඳ වැටුුණ ලොක්කා අපේ දියානු කම්පාාවතුව නැස්වලින් වැැලුව. අපිටත්තායිත් ත්‍රස්සාාව ලැබනා. පිටිපතේ යන විදිියට වැඩකෙරවා නම් හරි වැදගත්මදේ ඒකයි ඒක තමයි. ලොක්ක වෙනදවගේම කරුණාව දෝරය ගලාගෙනයන්න ඉඩෑරිිය. මේ කතාව ඉතාම ප්‍රබල සිනහ රසයක් දනවන කතාවක්. හැබැයි ඒ සිනහා රසේ කියන්නේ කතාව කියවා හමාරකරපු පාඨකයාගේ කල්පනය විවිධමානයන්ගෙන් අපි ජීවත්වන සමාජය යථර්ථය පසක් කර ගැනීමට කවුලු විවර කිරීමක් කියලා සඳහන් කරන්නට කැමති. අලුත් ලේක්ක ලේකිකාවන්ගේ මේ නිර්මාණ කුසලතාවලින් නූතන කෙටිකතා සාහිත්‍ය පෝසත් කියලා නොවලහා කියන්නට මම කැමති. අපි ලබන සතියේත් සාහිත්‍යයෙන් ජීවිතය කියවීමට මුණගෙහෙමු. පතා ආධනේ. ජීවිතය කියවීම මහචාර්ය සරත් විජේසූලය ලබනසතියේත් බ්‍රහස්පතින්දා රාත්‍රී හතයිතිහට අපි ජීවිතය කියවීමට හමුවමු. අධීක්ෂණය ඉන්දික චයරත්න නිෂ්පාදනය සුමනා අබේසිහල. Tal yat sub yadinen, ukulu tal yamandu nelvin. Gal ne gang ki jivi daya.